මෙදවච්චය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ පැවති මෙම වැඩමුළුවට සියත ප්‍රවෘත්ති අංශයේ උපදේශක සහ අධ්‍යක්ෂ ලාල් හේමන්ත මාවලගේ ප්‍රවෘත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු උදේෂා නිඩුමකෙතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ලක්ෂිකා ප්‍රනාන්දු මාධ්‍යවේදිනී වත්සලා හෙටිමුල්ල සහ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී දර්ශක ශාමෙන් එක්ුණා. මුදුන නගින්න උදව් කරන්න දෙමාපියන්ට මං කියන්නේ අර බලහත්කාරයෙන් ඉස්සලා ගිය කියන්නේ පාකිය ඉලක්කයක් නැති ජීවිතයක් පුතේ කවදාවත් දිනන්නේ නැහැ පාසල් දරුවන්ගේ නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම මෙම වැඩමුළුවේ එක් ප්‍රධාන අරමුණක් වුණා ඒ අනුව පාසල් දරුවන්ට ශ්වසන අභ්‍යාස උච්චාරණ අභ්‍යාස සහ නිවේදක අභ්‍යාස ප්‍රායෝගිකව පුහුණු කරනු ලැබුවා මේ අද ඉඳලා මං කියලා දෙන සියලු අභ්‍යාස කරන්නේ මොකක් ළඟද කණ්ඩායමක් ළඟ මේ දෙපැත්තෙන් කොහෙවත් හිඩස් දෙන්න බෑ. ඔළුවත් මේ විදිහට තියෙන්න ඕනේ කණ්ණාඩියෙන් කෙලින් ඇස් දෙක පේන්න. එළියට ගිහිල්ලා අත් දෙක ඇතුලට යනවා. රයි 2 3 දැන් ඊට පස්සේ හොඳට කට ඇරලා නිවේදනය සහ ප්‍රසංග වේදිකාවේ සජීව අධ්‍යක්ෂින්ද මෙහිදී දරුවන්ට දැක බලා ගැනීමට හැකි වුණා. උල යාදුරේ හිතෝදිනේ හිතෝදිනේ අප සුන්දරතන්නේ මේ අඳුනේ ප්‍රසංගය තවතුරටත් රසවත් කරමින් තවත් ආදරණීය ගීත රසක් කියන දෙන්නට විශේෂයෙන්ම මීලකට මේ වේදිකාවට කෙරෙන අඳුනේ ගායක ශිල්පියා පිළිබඳව කතා කළොත් එදා 80 දශකයේදී මේ ස්වකීය ශිෂ්‍යයෙකු පිවිසෙමින් මෙවැනි විට මෙරට පවුල් ඒකකයක ණයබර ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව අප ඊයේ ටෙලිවැකියෙන් වාර්තා කළා. ගල ඩික්සන් පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. පාසල් දරුවන්ට කැමරාවක් ඉදිරිපිට තම නිවේදන කුසලතා පෙන්වීමටත් මෙහිදී හැකි වුණා. මෙම වැඩමුළුව සඳහා දෙමෝපියන් දෙක සිටීම විශේෂත්වයක්. ජාත්‍යන්තර සෞඛ්‍ය දර්ශකවලට අනුව මෙරට සෞඛ්‍ය පද්ධතිය දරුණු කඩාවැටීමකට ලක්වමින් පවතින බව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරනවා. කළුබෝවිල ශික්ෂණ රෝහලේදී නියුන් දරුවන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් එම දෙමව්පියන් රෝහලට චෝදනා එල්ල කරනවා. මේ පිළිබඳව අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලාපිටිය පවසන්නේ මෙම වැඩසටහන සඳහා වෙළඳ ව්‍යාපාරික ගලපත්තේ ස්ටෝසේ අධිපති චම්පික ගලපත්තේ පූර්ණ අනුග්‍රහය දක්වා තිබුණා. මාධ්‍ය වැඩමුළුව සම්බන්ධයෙන් විද්‍යාලයේ ගුරුවරුන් සහ දරුවන් මෙන්ම දෙමව්පියන්ට මෙලෙස අදහස් පළ කළා. බොහෝ මාධ්‍යවේදීන් ඉන්නවා ජනප්‍රියයි. බොහෝ මාධ්‍යවේදීන් ඉන්නවා ජේස්ටයි. හැබැයි ඒ කෙනෙකුටම හැම කෙනෙකුටම වඩා මාවලගේ සේව අපිට වටින්නේ. ජීවිත තනපු නැත්නම් අනාගත හදපු විශේෂයෙන්ම ලංකාවේ මාධ්‍ය ශාස්ත්‍රයේ පුරු නැත්නම් අංකුර හදපු प्रयोजन लक्षिका हेमोम ගොඩක් දේවල් කියලා දුන්නා මම ලොකු වෙලා මාධ්‍යවේදියෙක් වෙන්න තමයි ආස කරේ ගන්න ඕනේ ඔක්කොම එක මම දන්නවා දැන් ප්‍රවෘත්ති කියන්නේ කොහොමද කියලා අපිට ඒ සර් කියලා දුන්නා මම හිතන්නේ මේ අද දවස තරම් හොඳ දවසක් හොඳ අවස්ථාවක් මේ අපිට ලැබුණේ කැමරාවකට කොහොමද මුහුණ දෙන්නේ ඒ වගේ ගොඩක් දේවල් අපි වැඩමුළුවේ හින්දා ඉගෙන ගත්තා ජීවිතේ අපි හැසිරෙන්න ඕනේ ආකාරය ඒවා අපි ගොඩක් ඉගෙන ගත්තා මේ වැඩසටහන මේ ජීවිතේ අත්දැකීම් ලබන්නත් ගොඩක් උපකාර වෙනවා අනාගතේ බලාපොරොත්තු වෙනවා සීත මාධ්‍ය ජාලයේ හොඳ නිවේදිකාවක් වෙලා රටටම
හොඳ දෙයක් කරන්න. මේ මයික් එකක් ළඟට නොගියපු දරුවෝ අපේ අපතුලින් හිටියා. බය ඇරුණා. ඒ ළමයි මේ නිවුස් එකක් කිව්වාද දවස ඇතුළත. මං හිතන්නේ ඔය හැම දරුවෙක්ම ඉස්සරහට ගිහිල්ලා මොනා හරි කියන්න උත්සාහයක් ගත්තා. සියත ආයතනයෙන් පැමිණි සියලුම දෙනාට දෙමාපියෙක් විදිහට මම ස්තුතිවන්ත වෙනවා. අතිශයින්ම සාර්ථක දරුවන්ට වඩාත් වැදගත් ප්‍රයෝජනවත් වැඩමුළුවක් හැටියට මේ වැඩමුළුව හඳුන්වා දෙන්නට පුළුවන්. ළමයිගේ තියෙන දක්ෂතා කුසලතායි දක්වන්න අද හොඳ තෝතැන්නක් වුණා මේ දරුවන්ට. ඒ වගේම අපට පාසල්වලටත් මං හිතන්නේ මේක ලොකු අත්දැකීමක් වුණා. අපි වෙන දුෂ්කර ප්‍රදේශයකට ඇවිල්ලා මේ කරපු කාර්ය පිළිබඳව අපි සියත මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට විද්‍යාලයේ මාධ්‍ය අංශය වෙනුවෙන් ස්තුතිය පුද කර සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.